ඕදැන් ප අපි පළවෙනි පාඩමේදී සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකාවේ මුුදු බට ප්‍රදේශ ලන්දේශයට යටත්වීම ඇන්තය ශ්‍රන්දේශී යටදර පත්වීම කියන මාත්‍රිකා හරි දැම් මේ එක පාටම අපි මේ මාත්‍රකාාව යන කතා කරන්න කලින් ලංකාව විදේශිකයන් විසින් යටක් කර ගැනීම එමනැත්තාම් විදේශිකයන් අතට ලංකාව යටත්වීම කියනක පිළිබඳව පුතා පොඩ්ඩ කතා කරන්න ඕනේ ලංකාව අතීති ඉඳලම විි විධ විදේශකයන්ගේ බලපෑම් වලට යටත් වෙලා තියෙනවා අපි රටකට එල්ලවෙන්න බලපෑම් ප්‍රධාන වශයෙන් බෙදාගන්න පුළුවන් කොටස් දෙකකට එකක් සංක්‍රමණික බලපෑම් අනිත් එක ආක්‍රමණික බලපෑම් තකොට දැන්නම් අපි සංක්‍රමික කියනක අපි පාච්චි කරව සංචාරක කියල ැනෙ විදේශරටවනින් ලංකාවට ඇවිල්ලා ලංකා වැතුළේ සංචාරය කරලා එක ආක්්‍රමණයක් නෙවෙයේ කැනෙරට අල්ලගන්න කරන පැමිණීමක් නෙවෙයි. ස්වභාවිකල ඒමනිස්ව ඇවිල්ල ලංකාවඇතුළේ ඇවිදල ලංකාවෙන් බාණ් ඇරගෙන වෙලදාම් පෙල්ලා ඒ වගේ ලංකාවෙන් ඇත ගුල පිට ලංකාවතු ස්ේ. අධංි වෙන්න හෝ ලංකාවේ බලයල්ල ගන්න දේශපාලික බලපෑමක් කරන්න දේශපාලික මැදිහත්වීමක් කරන්න ඒගොල් උත්සා කරන්නේ නැහැ හරි නමුත් අපි ආක්‍රමණික බලපෑමක් කියලා කියන්නේ සාමාන්‍යෙන් අපි ආක්‍රමණය කරනවා කියලා කියන්නේ හැම රටකටම ලෝකේ නීතියෙන් නයිති අපිර වතවත් වචනයක් නයිතිකමය කියලා කොට නීතියෙන් හෙමනැත්තා නයිතිකමය වශයෙන් අයිති වෙන භූමි කොටසක්තිනවා. මි ප්‍රදේශයක් තයෙන එතකොට ඇතැම් රටවල් තමන්ගේ රටේ භූමි ප්‍රදේශයේ වැඩිකරගන්න ූමි පරිමාව වැඩි කරගන්න තමන්ගේ නයිතික මේ වශයෙන් අයිති භූමි ප්‍රදේශයෙන් එහාට ගිහිල්ලා වෙනත් රටවල්වලට අයිති භූමි භාගයන් අල්ලා ගන්න උත්සා කරන මේමට අපි කියනවා ආක්‍රමණ කියලා. ඇතට ලංකාව කියල කැන්න දූපතක්වා දන්නවා ලංකාව කලකැන සම්පූර්ණයම මුහුදෙන් වටවෙලා තියෙන්නේ සම්පූර්ණයම මුහුද වටවෙච්චි දූපතක් විදිහයට ලංකාවට එල්ල වෙන බලපෑම් ප්‍රමාණය වැඩි ලංකාව පිහිටීමත් එක්ක විශේෂයම ලංකාව පෙර අපරදිදිග යාකරන මුහුදු සේදමාවතේ. අපි ඔල්ලුවට දාගන්නවන ගොඩක් කලාවට සමාරය වැරදියට ගන්නවා මුහුදුමා සේදමාවත කියන කෑල්ල නැතුව සේදමාවතය කියලා සේදමාවත පුතා ගොටස් දෙකක් තියෙනවා එක ගොටසක් තමයි ගොඩබිම් සේදමාවත චීනය ඉදලා කොන්ස්තන්ති නෝපලය දක්වා වැටල තියෙන ගොඩබිම් මාර්ගය. හරි අනිත්්‍යක තමයි චීණිදලා කෘතුගාලය එමරැත්තන් කොස්තන්ති නෝපලය දක්වා වැටල තියෙන මුහුද ගමන් මාර්ගය ඇතකොට ලංකාව කේන්ද්‍රගත වෙන්නේ මුහුදු සේදමාවතේ. හරි අපි මේකට සේදමාවත කියලා දන්න හේතුව තමයි අපි දන්නවා ලෝකේ විෂ්පාදනය කරන ඉතාමත් ඉහළම. හරි ඉතාමත් ගුණාත්මක භාවෙන් වැඩිම රෙදි සේදරෙදි සේද සලු අතීතේ නිර්මාණය වුණේ චීනය ආශ්්‍රිතම. තවට චීන ඉඳලා මේ සේද සලු. ප්‍රධාන වශයෙන්දැඒ අදහස්සෙන්නයක්කුතේ චීනේදලා අයගිය මාර්ගිවෙලෙන්දන් ඇරංගිය සේදරදි විතරයි කියලා. හරි ඒට අමතරෝ විශාල ප්‍රමාණය බාන්්ඩ මුත්තුූ වැනික්යි ලංකාවෙෙන් ගන්න දේවල් අයට පස්ය අතර බැද්ද තියෙන රබිය වගේ රටවල්ලින්හම් ෙන දේවල් අප්‍රිකාණු රටවලි හොම්බෙන දේවල්න්නේද එවගේ විශාල ප්‍රමාණයයක් බාන්්ඩ මේ යියරෝපට අරංගිල් තියවා කෝස්ත අධදිනෝපලට රංගහිල තියෙනවා නවුත් ප්‍රධාන වශය චීනයෙන් ආරම්භ වෙලා චීන යන සේදරෙද මේ මාර්ගහර අරංගයේ නිසාපි මේ මාර්ගයට කියනව සේද මාවත කියන. එතකොට සේද මාවතය මුහුදු සේද මාවතේ කේන්ද්‍රස්ථානයක ලංකාව පිහිටා තිබීම හරහා ක්‍රිස්තුවර්ශ පලවෙනි සියවසය පමණ ඉඳලා. විදේශකයන්ගේ අවධානය ලංකාවට යොමුවෙන්න පටන්ගන්න විශේෂෙන් ග්‍රීක ජාතිකයන් පර්සියානු ජාතිකයන්ගේ රෝම ජාතිකයන්ගේ අරාභි ජාතිකයන්ගේ හරි අවධානය ලංකාවට යොමුවෙන්න පට ගන්න තෝට එඒදායි නම්ම දැන්වා දන්නවා යම් රටක් සතුව පිහිටීමේ වටිනාකමක් තියෙනවන්න ඒ වගේම ඒ රටට රට ඇතුළි උපදින ද්‍රෞ්්‍යවල යම් වෙලඳ වටිනාකමක් තියෙනවන නිරන්තරයම විෙනත් රටවල හෝ වෙනත් රාජ්‍යන්වල බලපෑම අවධානයේ රට යොමූුණ වැඩි එෙම නදැ හොරෙක් පැන්නත් පයිනවා ද හුරු පයිනවාද ගමේ තියෙන පොඩි පැල්පතක් වගේ මේකට පයිනද හොරෙක් පයිනකොට නෑ න එතුට හරෙක් පයි කොට ගොඩක් කලාට පයින්නේ මේ කොහොමද මේ හොඳට සල්ලි තයර නේද ුතු රත්තරං සල්ලිහම තියෙන ගකන පයින්නේ ඒ වගේ මේ කො දු්පත් සෝමාලියාව උගණ්ඩාව ඒ වගේ රටවල් වලට නිවිදේශයා ක්‍රමණල්ල වෙන්න හැබැයි ලංකාව වගේ ධන මේ ධැනම් පෝසත් දැල් ලංකාව සතුව අපිස්සරට කතා කරම මුතු තියෙනවා මැණික් තියෙනවා හරි ත් මේ ඒ වගේ මටිනා කණජ වර්ග එට පස්ස ලංකාව සතුව තියෙන අල්ලි ඇතුන් ඒ වගේ වස් සත්තුන් වර්ග එට පසේ ලංකාව වටින ඇත මැනික්වල්ඩත් වඩා වටින ලංකාවති බිච්ච මේ දේවල් තමයි මනාද මේ පුුරුදු සිනමන් කියන අපි සිනම අයිලන් කෙලා ලංකාවට කිව්වා නද රෙජ්ජෙන් මයිලන් කියල ලංකාවට කිව්වා රතු කැට දෙවයිනට පස්ස පුරුදු දූපත සිනමන් තිං මේට පස පුළුබඩු ස්පයිසර්ස් මේ කන්ට්‍ර එකක් මේ පුළු බඩු තියෙන දූපතා නෙද තිමට මේ දේවල් ලබාගැනීම සඳහා සමයි විදේශකයන්ගේ අවධානය ලංකාවට යොහුවෙන් එතවොට අතී න්ද ලාම විධ විදේශකයන් ලංකාව ආක්‍රමණය කලා තේරවා හැබැයි ක්‍රිස්තුවාශය පහ හයවගේ කාල සීමාව දක්වාම ලංකාවට ආක්‍රමණ එල්ලවෙන්නෙ පුුතේ ඉන්දියාවෙන් විතරයි. තෝට අපේ අල්ලපුුවත්ත එම නැත්තන් අප අල්ලපු රාජධානය වෙච්ච, ආසන්නතම රාජධානය වෙච්ච. ඉන්දියාවිඳලා ලංකාවට විිවිධ ආක්‍රමණ එල්ල වෙලා තිේෙනවා මුලින්ම ලංකාවට ආක්‍රමණයක් එෙල්ලබෙනවා අසේල රජ්ජුරුවන්ගේ කාලෙ හරි ඉට පස්සේ. නැවත වරක් අසේ රජුවනටත් කලින් ගෙනවා අ සේ රජ්ජුවන්ට කලින් එල්ල වෙනවා ලංකාවට ආක්‍රමණයක් ඇතකොට දැමුල්ම ලකාවට එල්ල චාක්‍රමණය ඇතම සේනගෘත්තික ආක්‍රමණය එ සේනගෘත්තික රජ්ජරුවන්ගේ ම ඒඒ ආක්‍රමණයින් පස සේනගුෘති කෙලගෙන වෙ මේ වෙළඳ දෙබෑන් එතකොට වෙළෙන්දන් අශ්ව වෙලදුන්. තකට අශ්ව වෙලෙන් දන්ගේ මේ ආක්‍රමණය පස්සේ සේනගුත්තික ආක්‍රමණය පස්සේ නැවතෙල්ලනො වෙලාර ජ්ජරුවන්ගේ ආක්‍රම ට පස්සේ සද්‍ර විඩියෝ වල ගම්ඹ රජ්ජරුවගේ කාලේ සද්‍ර විඩයන් ද්‍රවිඩෙන් හදදන දාටිය බාහිය පනය මාර පිනේ මාර ආදී වශයෙන් ඒ හදදනගේ ආක්‍රමණන ඉට පස්ස ැවත මිත්සෙන් රජ්ජරුවගේ කාල වෙනකොට ශද්‍ර විඩාක්‍රමණය හයදෙනෙගේ ආක්‍රමණයක්නේ ඉට පස්සේ කාලිංග මාග ආක්‍රමණය අන්රාධපුර රාජධානය මේ අවසාන භාග වෙනකොට රාජ රාජ රාජයෙන්න්නර් චෝල පසේ පඟර කලින්කිවෝගේ පොළොන්න රාජධානය අවසාන කාල සීමාව වෙනකොට කාලින්ග මාග ආත්‍රමණය මේ අදී වශයෙන් ප්‍රිස්තුවශය පහ හය සියවස් වෙනකම්ම ලංකාවට වැඩි වශයෙන් එල්ල වෙලාතියෙන්නෙද උතුරු සහ දක්ුණුඉන්දී ආත්‍රමණ හැබැපතේ ඊට පසු කාලීනවයි කියන්නේ ලංකාවන නිවිද්ධක රාජධානි සමයන් ඒ කාල සීමාවෙනකොට ලංකාවට න ාජයන් ල්ඩු තාක්‍රම එල්වෙලා තියනවා විශේෂණ අපි කියනවා මේ ජාවක රජ කෙනෙ ලංකාවට ආක්‍රමණයක් කල්ල කරන්නවා ජාවක රජ කෙනෙ අපයාට කියනවා චන්ද්‍ර ානු කියලා තොරරි ඉන්දුනීසියානු දූපත් ජවා සුමත්‍රා දූපත්තලින්ඳල ලංකාවට ආක්‍රමණයක් කල්ල කළ තියෙන තොට මේ ක්‍රස්වාශ පස්සනනිසියෝසර කලින් ලංකා වාආක්‍රමය කරපු ආක්‍රමික ගොඩා ලංකාව යටත් කරගෙන ලංකාපාලය කල්ල තියෙනවා අපි හොඳට උළුවට දාගන්න ඕන කාරණාවක් තමයි මේ කිසිදු ආක්‍රමණිකේට සමස්ත ලංකාවම යටකත් කරගෙන ඉන්නහම් වෙලා නැහැ. මේ හැම ආක්‍රමණිකෙක්ම එක්කෝ රජාට ශිෂ්ඨාචාරය එමනත්තං අන්ුවාධපුර රාජධානය පොළොන්වන් රාජධානය කොටස එහමලත්තයි යපනයේ රාජධානය හරි ඒ වගේ යම්කිසි සීමාවක් තමයි ලංකාඇතුල අල්ලගන්න පුළුවන් වෙලා තියෙන සමස්ත ලංකාවම යටත් කරගන්න කිසිදු ආක්‍රමිෙට හැකාවක්ල වෙලා නැ. ඉට පසු කාලේන මේ කියෙ දාහතර පහළව සියවස් වකට තමයි අපි මේ කතා කරන මේ යුරෝපිය ජාතිකයන් ලංකාව පැමිණීම සහ යුරෝපිය ජාතිකයන් ලංකාවේ වෙරලබඩ තීරය ටික ටික ආක්‍රමණය කිරීම ආරම්භ වෙන්න දට මේක අපි පුපුරායාම සිද්ධවෙන්න අපි කතා කරන කන්නු කොටසේ මේ පුරායාමහෙම නැත්තන් අපි කතා කරන මේවි යුරෝපීිය ජාතිකයන්ගේ බලපෑම ඇත්තට මැතිවෙන්න පටන් ගන්නේ දසය වන සියවස මුල් බාගේ වගේ වෙන කොට එකන්නේ දස් පන්සිය ගනම් වල එතකොට පුතුගීසින් තමයි ආසියාවට ආසියාව හයාගෙන ආසියාව දැ එකනොච්චල හුන් ඇත දිගටම හුලද දැහලද ඕලන තමට කියන්න එතකොට අද මේ අර සන්ඩයෙන් එතකොටට මේ රශ්්‍යක වැඩ නිසා ඩේටවල්ටැන සිල සමහල්ලාට මේ වෙන හරි හැමගේකම් පාච්චි ගන හරි දැහරෙ දෝර්පුතාවට කියියනේද එතකට මේ මේ කණ්ඩාය ආසියාවට එන්න බලපාන ප්‍රදානතම කාරණය තමයි මේ වෙනකොට යුරෝපය අපි යුරෝපය කියන රාජ්‍ය ඇතුළිකපුතා ට ඊළඟ පාඩම් වලින් සහ දහය වසරදි කොලාවසරදි කතා කරන්න හම්මෝයි යුරෝපේ තුළ ඇති වෙනවා ප්‍රධාන යුග තුළා මේ යුග තුන තමයි යුරෝපේ කියන විශාල අධිරාජ්‍ය දෙමැත්ත යුරෝපයේ කියන සම්වර්ධිත රාජ්‍ය නිර්මාණය කරන්න එකක් තමයි අපි කියෙන වැඩවස් සම් යුගය ඒ වැඩවසමගේ අපි කියන අදුර යුගයා හරි ඒ අුර යුගය ඇතුළ තුර ඒගොලො ඉඩම් භුක්තිය පදනම් කරගෙන ප්‍රවේණ හිමියන් ප්‍රවේ නිදාශය නේවගේ හිටපු යුගයා මේයුගගේ බිඳලා හිල් දුරියුකගේ බිඳලා හිල්ල ිනිසු ඒයුගේ හිටිය කෙල කැන්න වාට දැන් වලුුවට මතක්කර ගන්නපුළුවන්න්න රොබිින් හුට් කතාාව යන්නේ ශෙරිෆ්ල ඉන්නවා හරි නයිට්පරු ඉන්නවා අ ගම්මාන තියෙනවා නේදහල් වනාන්තර තියෙනවා මිනිසු දඩේමේ යනවා. ද ැටයක්ක්කොඩ බලොටු අත්න අපිටගෙන කාසල් එක කියලන්නේ තොට ඒකට අපේ න මේ මිස්සු ඉිල ඉන්න ගෙමවාගේ හිටියේ කන්නේ තමන්ගේ ප්‍රවේණයෙන් තමන්ගේ ගමෙන් එහා ලෝකයක් ගැන ිනිස්ස දන්නේ හ කොච්චරදුරට මේක දියුණුද ලෝකේ හරි රඟ කොච්චර දුණ වෙලා දළුද්දේවල් වාගෙනයන්න ඕන නේද එහෙම අවබෝධයක් මේ මිනිස්සු අතර නැහැ හරි එතකොඩ මේ මේ කාලසිීම වෙනකොට මිනිස්සු ුදධත් එක් අපට ඕනම තන කලින් කතා කරන්න ඇත කුලුස යුදධත් එක්ක සහහිතවස්ස අපි කෙන කළු මරණය කියන මේ රෝගය සීග්‍රෙන්න් යුරෝපය පුරාවී පතවීමත් එක්ක මේ ප්‍රවේණි ක්‍රමය එමලැත්ත වැඩවසම් ප්‍රමයපුතා සම්පූර්ණයම බිඳ වැටෙනම් ඒ බිඳ වැටීමත් එක්ක මේ ැවත මනිස්සු අලදේවල් වාගෙන යන්නටන්ගන්න මේක අපි ෙන නැවති ඉපදීමක් නවතිපදීමට අපි කෙන පුනරුදය කියෙලා ඔයවචන යාහ ලඇති. තොඩුවේ පුනරුදත් එක්ක ගුණු දැතිෙන් අවබල පපකාරණය තමයි කොස්සන්ති නෝපල්ලගරේ තුරකින් යකතට පත්වීම. ඒ පත්වීමත් එක් කොන්ස්තන්තිනෝපලය ආශිතව එටපුූ මිනිස්සු තමන් උගතුල් බුද්ධිමතුල් මන් සතුව තිබිච්ච දැනුම සහ තමන් සතුව තිබිච්ච පොත්්පත් ඇැරගෙන මේ ඉතාලිය ප්‍රංශය ස්පානය වගේ රටවල්ලට පැල්ල යනවා තොට මේ මූලිකව ඉතාලිය ආශ්‍රිතව තමයි නිර්මාණය ව ඉතාරය ෆ්ලොරන්ස් වගේ නගර ඒවා ආශත්‍රිතව තමයි නිර්මාණය වෙන්න පුුණුරුද කියන නැමලක්තා නැව තිපදීම කියන සංකල්පය තට මේ හොයා තැන්න දේවල් එක්ක මිනිස්සු හෝ අර වෙදට වඩා මුහුදේ වැඩිකාලයක් ඉන්න පුළුවන් නැව් නිෂ්පාදනය කරන්න පෙළබෙන එට පස්ස ඒකරහ නිර්මාණය වෙනවා දුර දක්නය එම ත දුර බණනය එට පස්සේ උතුරුතරු මාපකය මාලිමාවද මේ වඩා ප්‍රයෝජනවත් වවා මිනිස්සුන්ට මුහුදේ යාත්‍රා කරන්න දැ මේ මුහුදේ ආත්‍රා කරන්න මේ දේවල් වාගැනීමත් එක් රාජ්‍ය අනුක්‍රහය ලැබෙන්ඩ පටන් ගන්න අලුත් රටවල් වාගෙනය අප මේකට ෙන දේශ ගවේශෂය අටවල් ස්වාගෙන ම දේශයන් ගවේශණය කිරීම. එතකොට මේ මුහුදු නිර්මාණ හර හමුහුද යන්න නිර්මාණය කරපු නැව් ඒ වගේ දේවල් හර හා දේශගවේෂනණ ඉදිච්ච ප්‍රධාන ජාතිීන් කී පැහ මුල් කාලය අපිට අඳුරගන්න පුළුවන් එක කණ්ඩායමක් තමයි පුතු ගීසින් අනිත් කණ්ඩායම ස්පාන්් ජාතිකයක්. හරි ඉටමතරු ප්‍රංස ජාතිකයන් ඕලන්ද ජාතිකයන් හරි බහුල්ලව මේ දේශක විශණ ුදිල තියෙනවා එතකොට පුතුගීසියෙන් විශ්වාසකර ඇගුලු ප්‍රස්තියානිි භක්තිකයන් මේ පපුතුගීසියෙන් විශ්වාස කරාකතා මේ ප්‍රස්්ටක ජෝන් කියලා රජ කෙනෙක් යටතේ ආසියාවේ ප්‍රට ජෝන් කියලා රජ කෙනෙක් යටතේ ආසියාවේ ක ක්‍රිස්තියානි අධිරාජයක් තියෙන ්‍රස්ටයානි අධිරාජ්‍යයක් තියෙනවා මේක හොයාගෙන අපි අන්නුවනි කියල මේ ගොල්ලු අප්‍රිකාාවෙන් එ හාට සු පැත්ම තුඩුවෙන් හට ගිහිල්ල මේ ප්‍රෂ්ටචෝන්ගේ අධිරාජි වාගෙනෙනවා ඇත්තර මේ එය එකදි පැහැදිලිව කියන ඔය වස්කෝද ගාමා ඉන්දියාවට මුලින් වෙන නාවිකයා හරි කොඩේ මස්කෝත ගාවම කියන අපි ක්‍රස්ටතියානීන් සහ කුළුබඩු සොයා පැමිණීම කියෙනකොට එතර ක්‍රස්තියාානන් කෙනගේ අර්ථවත් කරන දෙකක් එකක් තමයි යර ප්‍රශ්ට ජෝන්ගේ ධිරාජ්‍ය ක්‍රස්තියාල අධිරාජ්‍යවාගෙන තම අපි ආසියාවට එන්නේ. අනිත්ක තමයි මේ වෙනකොට ගුළු තුළකීන්නෙක් ුසියුද්ධේගේ යුද්ධ ඇති වෙලා පුතා. ඒ ගොල්ලො ඉස්ලාම් භක්තිකයන් එක් එහමනත්තං මුස්ලිම් භක්තිකයන් එක් විශාල තරගයක් ඇතිකරගෙන හිටියා මුස්ලිම් ජාතිකයන්න්නක් එක එතකොට මේසයින්ට වැරදන වශ මුස්ලිම් භක්තිකයන්න්න ස්ලාම් භක්තිකයන් මුස්ලම් ජාතිකයන්. එතකොටඒ ඉස්ලාම් ජාතිකයන් මේගොලලා ඇතිකරුණුේ රග නිසා තමන්ගේ ගොඩ. ෙමනත්තාන් තමන් තමන්ට හිතවත් ක්‍රස්තියාානි භක්තික යන්ට්‍රනවාඩිය වැඩිකරගන්නටත් මේගොල්ලන්ට අවශ්‍යිතාවයක් තිබපුතා ඒක නිසා තමයි මේගල්ල කියන්න අපි ක්‍රස්තියාානින්න් ස්වා පැමිණීම කියලා අනිත් එක තමයි කුළු බඩු එතකොට කොන්ස්තන්තිනෝපලය තුර්කීන් විසින් අල්ලා ගැනීමත් එක්ක මුස්ලිම්වරුන් එක ගැටුම් ඇති කරගන්න කොට මුස්ලිම්වරුන් තමයි ප්‍රධාන අතරමැදියන් වෙන්නේ ආසියාතික රටලින් කුළුබඩු ගෙනල්ලා ුරෝපෙට ලබාදෙන් තෝට ඒ වෙළඳමේදී තමන්ට ඕන ඕන විදිහට ඒ වෙළඳබාණ්ඩ ලබාගැන්ඩ බැරිවෙරකොට ඉස්ලාම්වරු මේඒලට මුස්ලිම් ජාතිකයන් ඒගුල් මේ ක්‍රස්ටතියන් භක්තිකයන්න එක තියෙන තරහට ඒගොලන්ට ඕන දිහට මිල අඩු වැඩි කරන නිසා ගල්න්න හිතන වැඩි බයක් බාගන්න සහ තමන්ට අවශ්‍ය විදිහට ඉස්ලාම් භක්තිකයන්ට යටත්වෙන්න ඇතුව අපිට ඕඩ විදිහට මේක පවත්වගෙන යන්න නම් අපි මේ ප්‍රදේශවල්ටකි හිල්ලා රිජුව ඒ රටවල් වලින් ලබාගන්න ඕනේ වෙළඳ බාන්න එහමලත්තන් කුරුදු කුළුබඩු ඇය වගේ ද්‍රේවල් කියලා මෙන්න මේ කාරණා දෙක මුල් කරගෙන මේ අරමුණ මුල් කරගෙන තමයි ආසියාවට පෘතුගීසින් එන්න තවොට ආසිාවට ආකු ලංකාවට බලපෑමක් කෙල්ල කරපු පලවෙනිම ජාතීන් කොට්ටාශය තමයි අප පුතිගීසින් කියල කියන්නේ ද මේකත් අර මේකු ලෝක බෙදා ගන්න ස්පාන ජතිකෝ ලෝක නැගෙන හිර පැත්තට ට හිර පැත්තට යනවා්‍රස් පුතුගීසිල් ලක බටහි නැගෙන හිර පැත්තට නවා ඒවාගේ මේකුණු වෙදාගෙන තමයි රටවල් ගවේශණ යෙදන එතකොට මුලින්ම පුතුගීසින් එන්නන්නේ ඉන්දියාවට ඉන්දියාව ඔයා ගත්ත නාවිකය තමයි වස්කෝධ ගාම වස්කෝද ගාමාවට පස්සේ ඕුන් ටිකටික ඉන්දියාව ඇතුළ තමන්ගේ බලය චුට්ට චුට්ට වැඩි කරන්න පටන්ගන්නවා. හැැ සමස්ති ඉන්දියාවමල්ලගන්න ප්‍රතිවීසින්ට හැකිියාව බැන්න ප්‍රතිගීසිනුත් ඉන්දියාව අල්ලගන්න වෙල්ල බට තීරේ කොටස විතරය පුතා.හරි රට අ්‍යන්තරෙකුලන්ට අල්ලගන්න බැරිවෙන තකොට ඉදියාවත් ලංකාවගේම තමයි ඉන්දියාවත් සමස් ඉන්දියාවම යටපත් කරගන්න පුළුවන් වෙන්න ජාතිීන් දෙගොල්ලකට විතරයි එකහන් බෑමත්තාවයි මූගල්වරු වාහලැතිටාර්ජ් මහල් අදපු සහජානන් රජ්ජරුව මූගල්වරේ එට පස්සේ මහක්බර්ඔය පහුගේ කාල ලාටක්කහමගේ ජෝධක් බර් කෙල තෝටක අමහක්බර් රජ්ජුරෝ මහක්බ රජුරෝ කෙර කියන්නේ මූගල් වරේතුර මුගල් වරන්ට පුලුවන් වෙනවා සමස්ති ඉන්දයාාවම එකත් කරගන්න ඉට පස්සේ සමස් ින්න්දයාාවම යටත් කරගන්න පුළුවන් වෙන්න ඉංග්‍රීසින්ඩ විතරයි ඉංග්‍රීන් යටටක් කර ගන්න තව ලංකාවත් ඒවගේම යටක්තර ගන්න පුළුවන් වෙන සමස්ත ලංකාව ඉංග්‍රීසිීන්ට පමණයි අනිද්‍යාතින් දෙගොල්ලට බැරිෙන තුොට පෘතුගීසිීන් ලංකාවට හම්බෙන් එක්දස් පන්සිය පහ පහ වෙනකොට ෆරන්සිස්කෝ ධල්මේද කියන ආණ්ඩුකාරවරය තමයි ඉන්දියාවේ වෙල්ල බඩ තීරේ පාල්ලය කරන්නේ ඉන්දියාවේ ගෙනනිහිවෙ ඇතිවෙච්ච කරල්ලක් මඩ පැත්ීම සඳහ තවගේ කතාවෙච්ච லோෙන් சோධ அල්මේதா මෙයා විසින් පිටත් ක නුව මේ லோෙන්ෝද அල්மேේதா පිටත් ක වල ොෙන් සோ அල් ත කරල් මඩ පවත්த்தලා හිදියාව බටහිර කොටසට එනකොට சுப்பාරே வரா என்ට எனකොට බெංங்காල බොක්க்க ඇතිවෙච්ච වාට බெංගල ොக்க பෙන්ண்ணන්න පොස්සරරිතාව කොඩ්ඩින් ඒ බෙන් ාල බොක්කේ ඇති වෙච්ච සුළි කුුණාටුවක් නිසා පුතා මොකද වෙන්නේ මේ අහම්බෙන් ගොඩ එයා එනවල් ඉන්දියන් සාගරයට ගහගෙනන ඉදියන් සාගරියට ගහන් ගිහිල්ල යාව අහම්බි ගොඩ බහිනවා ලංකාවට තැමයා ලංකාව කිය ැක නෙේ ගොඩ බහි හැබැ මේ වෙන කොට පෘතිගීසින් දිගට හරහට මේ ලංකාව කියන රාජ්‍ය හොයනො හැබයි ස්ලාම් භක්තිකයෝ ලංකාව හංගන හෙමත් ලකාවට න්න මේකුලට අවස්ථාවක් ලබා දෙන්නේ නැෑ හරි කොහම යහම්ේ ලංකාවට එන්නේ ලංකාවේ ගාල්ල ප්‍රදේශයට දකුන්දිි ප්‍රදේශයට එන්නේ එත නිදලා තමයි ගාල්ල කියන නම හැදෙන්නේ. ඔය අපි කියනවා මේ ගාලූස් කියල කියන්නේ පෘතුගී තිභාෂාවෙන් කුකුලට ඇතුවොට මේ අර හුඩටුවටහවෙලා ගොඩට නම්වෙනකොට මේයායට පේනව මේ ගලක්කුඩ කුකුලෙක් මේ හඩගර දට මේ කුකුල නිසා තමයි මෙයා මේ රාජ්‍ය වයාගන්නේ මේ රට හොයාගන්න එක නිසාඒ කුකුලගේ. ජේම ෙත්තන් කකුලා නිසා දැක ගොඩබිම කියන අර්ථ ඇතු මෙයා ගාලස් කියරන වචනය පාවිච්චි කරන එතකට අද වෙනකොට අපි පාවිච්චි කරණ ගාල කියන වචලි. දෙ මෙයා නැවත ලංකාවට ආවිගේ අඳුරගෙන තාතන්න පරිවිඩක් එවම තාත්ත කියෙනවාහම ිහිල්ල රජුරෝතෙක්ක රටේ රජුරු හම්බල රජුරෝත්ත එක් සාකච්චාවක් ඇතිකරගෙන වෙළදාම් කරන්න අවසර ලබා ගන්න කියලා තට ඒයටතයා ලංකාවට ලංකාව කොළඹ වරායට යනවාගේහාම මුස්ලිම්වරු මේකට රශනකො මුස්ිවර දන්න පොති ිසි නාවහම අඇල්ල දාලේ ඇන්න දැම අපිටක් ්‍රශ්ටයක් වනවා කියෙන මොකද ලංකාවේ මෙලදාමේ ආධිපත්ය මේ වනකොට සම්පූර්ණයම අල්ලග නන්න පුතේ මුස්ලිම්වරුන් විසින් ඔට මුස්ලිම්වරුන් මේකට විරුද්ධ වෙනකොට මේ කොල කාලතුවක්කු පත්තු කරල මුස්ලිම්වරුම පර කරනවා. හරි මෙතනද මොකද වෙන්නේ මුස්ලිම්වරුන් බය කරන්න මේගුණල කාලතුවක් පත්ක පත්තු කරට පස්සේ පුුතේ මේ ලංකාද මිනිස්සු මේ බලන්න මේ කවුද මේ හරි මේ කවුද මේ ඇවිල්ල තියෙන්න්නේ හරි මේ රජ්ජුරුවන්ට ගිහිල්ල එක්මටව කියන්න ඕනේ හරි මෙන්න මෙහමයි පුතේ කියන්න ඇනෝද අවසේ ඇ තොො මෙන්න මේ විදිහට තමයි අප රජරුවට ගිහිල්ලලාේ පුතුගීසින් ලංකාවට අප එක කියන්න. බොහොමද අපගේ කොළොම් තොටට ඉතා සුදු පැහැ ඇති මනුෂ්‍ය ජාතියක් පැමණ සිටිති. ව මනිසු දුවල ගිහිල්ල මේ රජාවලිය තියෙන්නේ මේ විස්තරේ රජාවලේ කියන රන්ජ තියෙන මෙන්න මේ විදියට. අපගේ කොළොම්තොටට ඉතා සුදු පැහැ ඇති මනුෂ්‍ය ජාතියක් පැමණ සිටිති. ඔහු යකඩ සැට්ට ඇඟලාගෙන. යකඩ තොප්පි හිසලාගෙන මේ යකඩ සැට්ට කියන කියන පුතේම් අපේ මිනිස්සු එවෙනකොට මේ කෝට් දැක ලැනෑ. ගලන්ගේ අ කෝට්ක දකලන යුදධය දුන් දකලන්නෑ මෙ යකඩ කියර යකඩේ හදපු අනෙවෙ අ කෝට්ටකට හමුදාවේ අ අඳිනන මේ දකලම පෙන්න්නනද ඔ අන්දේසිගේම අඳපුුවර යුද්ධයදුම කොට මේ හමුදානල ධරය අදපු කළ यුනිි ෝර්ම්ම කතාවේ මේ ගන යකට සැට්දලා ට පස ්චපතේ තියෙනදපතන ම වතාම් පෘටතුගීසිගේ පැමිණීම කතා කරන්නේ හරි පෘතුගීසින් පැමණි අවස්ථමල අන්දේසිනාව ආ වෙලා වන මේ පුතා හරි තර මේ පුතු ගීසි නාපිලාට ඇැයි සැලපි ලන්දේසින්ෙන්න්නන කලින් ලංකා ඔහොද ලන්දේශීන් ලංකාවට එන්න කලින් ලංකායි සොමභාවේ කර අපි අඳදුරග නිින් නොන්නේ නේද කොට මේ ලංකාවට පපුතුගීසිී නාාපු වෙලා වෙදහස් පන්සය පහේ මංකිවවට ලොරෙන් සෝදල් වගේ උනුව වැරදිගිහිනෑ න නෑසලියනේද මොම මේ කතා කරන්න අපි තම කතා කරගනන්නේ පුතුගීසිී ලංකාවට පැමිණීම හරි තාමි ලන්දේසි. ්‍රසගන කතා කර නෑ හරිතුදම පතු වෙලාවෙද පන්සේ පහේ මාර්තුමා සිදී මේ සොරි එද වන්සේ පහ නොම්බर පහළව හරිද වස පහේ නොවම්බර් පහළව පතුගීසි නපුවාආකාරය රාජාවලේ විස්තර කරන විදිිය හරි තනි යකට තොප්පි කියන්න පුති මෙතරන දමකක්ද යකඩ තොප්පි හිසලාගෙන යකට තොප්පි කියලා කියන්නේ මේ ඒ වළගේ හැට්ට කරඋස මේකදදාන හැට් එකක් හැට කරතම මේ කියන යකට ොප් හිසලාෙන විගසක් එක තැන්න නො සිට සක්මන් කරන්න ඔය. එකතැනක කෙනෙක් ඉන්න මොකද කර ටම හට හටමට දුණ. සුදුගල් කපා ලේබොන්න ෝය මෙතන සුදුගල් කිය ගැ ඒවනට ලංකාමනිු ොෝදකලද පාන් දකලනෑ දැඩම් අපට හිනායනවා ංකායිමනිසු පාම දැගල්ලති කණ්ඩයමද කියලා ඇම ඒකාල ඇතනම් පාන්තින්න්නේ නැහැ. එතකට ලංකාමස ස්ටයිම් පාන් කියෙක දකින්නන්නේෙගොල කියම සදුගල් කපා ලේබොන් ෝය කියල න වයින් වලට වයින් රතු පාටයි එතකොට අරම එගොල්ලු පාංකාල වන් බොනගොට කියන සුදුගල් කපා ලේබොන්න ඔය එක මාලු කූරයාට එක දෙසි ගෙඩියට දෙසි ගිඩිය කලගෙන දෙහි ගියට රන්ඩිදී දෙක තුන දෙන්න ඔය ඔවුන්ගේ තුවක් වු උන්ඩය ගෞ් ගණන් ගොස් සර අපි දුරමයින්න දැනම් කිලෝමීටනෙ පුතාක් ඒකාල අපේ දේශය මිනිස්සු දුරමැන්න්නේ ගෞ්වලින් ගෞ්වේ හරි ගෞ ගනන් ගොසින් වන් කල යුගන්දර පරෝතය බවා යුගන්දර පරොතය කර කියන්නේ බෞද්ධයන් දේශය බෞද්ධයන් විශ්වාස කරා ලෝකෙ කෙලවර වෙන්න යුගන්දර පරවතයගේ යුගන්දර පරෝතය දිග පලල මැනලි ඉවර කරන්න බැහැ කියලා තුෝඩේ මෙයා කියනමු කද යුගන්දර පරවතය පවා පුඩු පට්ටම් වෙලා යනවා යුගන්දර පරොතය පවා පොඩි වෙලා යනවා. මේ ඒගොල්ලන්ගේ උන්ඩවනි කාලතුවුවක් උන්ඩවනිගේ යර මුස්ලිම්වරුන්ට හල පෙන්වානි හැ කපුතා මට කලි මේ හලති නො මේ මිට කලිොමට හලතිය නොද සිදුවීම රි කට ැතැ තම රජුර හම්මෙන් රජුරුහම්මෙන් යකොට මේ ලංකා මිනිසු එක්යින්න කියන රජුරුහම් පින්න ලංකාමනිසු මෙයාකොම ගිිය කෝට්ට තික දුරයිනි වා දන්න කොළඹ රයින්දල කෝට්ට ම පොඩි රක් පිටකොට ඉදල ද පිටකොට දල ලොක රක්න කෝට්ට කොටිග එතකොට ඒ එත්තැන්ට එක්ක හිෙම යන්නතු වගලමකත කරන්නේ ඔය මේ අවිස්සාවෙල්ලට ගිහිල්ලා සීතාවකින් අවිස්සාවෙල්ල එහෙම ඇවිල්ල හරරි ඒ පැත්තෙන් තමයි බෝමිරිය කඩුවෙලා ඒ පත්තෙන් ඇල්ල තමයි කෝට්ට කාවගේනද කැල්ලිය හ මේ ඉග්‍රසිම ගේන්නේ ඒකට අප ගන මුොකද පරංගියා කෝට් ියාවගේ ඇයි චර ළඟ පාරත්ත ද මේ කළොදරන්න හිනවටින් දවස් ගානක් පෙන් කල්ලා ගිහිල්ල මාලිගාවට කකුල තියනුගොටම මේගොල්ගේ සාමාන්්‍ය සම්පදායක් තිබ්බ නැවක් ගොඩබීමට ආවට පස්සේ ස්ොරි නැවේ කණ්ඩයම ගොඩ ිමටාවට පස්ස පුතා නැවම් වරින් වරෑකට සැරයා කාලතුවක්ක උන්ඩක් නිකුත් කල එකගුල සංඥාවක් ලබා දෙනවා ගොඩ බිමින්න කට නැවතතාම සුරක්ෂිතව තියෙන ඔගුලන්ට ඕන වෙලාවක නැවට එන්න පුළුවන් කියා පැහලිද එත කොට මොකද වෙන්නේ මේගොල අතුර ගැන්නවා මේගොල මේ අපිවෙ එෙන වටයා ගිනල්ලතින්නේ මේ බොරු වටය මේක එහෙම අවශ්‍යිතාවයක් නැහෙම වටගන්න අවශිතාවයක් නැහැ මේ හරි බොරුවට තමයි රවමක් ගෙස්වේ ට කිය පරංගයා කෝට්ටෙයා වගේ කිය. එතකොට රජුරු හම්මුනා මේමකට ඉන්නේ ධර්ම පාක්‍රමභාව රජුරේ මනතතා අට වෙන වීට පරාක්‍රභාාව රජුරු රජුර හම්බුණ මේගුල කරන ඉල්ලීම තමයිමකක්ද රජතුමනි අපිට ගෙරි හමක් කෙලාගන්න කොටසක් එකන්නේ හරකිෙක්ගේ හමක් කෙලාගන්න තරන් කුඩා කොටසක් අපිට ලබා දුන්නාම ඇති මොහදද ල කටයතු කරගෙන යන්න. එහෙ මාපු කට්ටිය තමයි පසුකාලේනෝ මොනා කරන්නෙද මුල් ලංකාවේ වැල්ලබඩ තීරේම අල්ලා ගන්නේ. හරි එතකොට එක දී කතාවක් ඔබුනට නැහැ කතා කරන්න එතකොට ඕමරි පුතුගීසින් ටිගටික ලංකාවේ තමන්ගේ බල ව්‍යප්ත කල්ලා සම්පූර්ණ වෙල්ල බඩ තීරේම මනාවකරගන්නවා තමන්ගේ යටතට පත් කර ගන්නවා. තෝඩ පෘතුගීසින් තමයි පුතා මුලින්ම්ම ලංකාවේ යටත් කරගත්ත. රෝපිය ජාතිීන් වෙන්න පැහදිලද එතකොට දැන්වාම මෙතද මතක තියාගන්න ඕන කාරනවත්ති නමුකාරද පපුතුගගේසිීන් ලංකාවට එන්න කොයි කාලද එදස් පන්සිය පහෙ පතුග ලංකාවට එන්න කොයි කාලද එක්දස් පන්සිය පහේ ලංකාවටපු පළවෙනි පෘතුගීෂ ජාතිකය කවුද ලොරෙන් සෝද අල්මේදා කවද ලොරෙන්ස්ද පරිගල් ප්‍රශට එන්න පුළුවන් හරිද ඒතික මතක තිය ගන්න තකොට අපි ද ළඟට ඉෙන ගන්නවා ලංකාවට පලන්දේසින් එන්න කොයි කාලද ලංකාවට අප පලවිල් ලන්දේශ ජාතික කව් දෙකේ හරිමගේ එතැන්දඒ මතක් කරන්න යි ඔන්න ය පසු බිම ඇතේ පුතුගීසින් ලංකාවල්ලගෙන ලංකාය වෙල්ල බඩ තේරය අල්ලගෙන ලංකාය බලකොටු නිර්මාණය කරග ඉන්න කාලසිම දැන් ඔයා දන්නවද පුතා කෝඒගෙනට කොච්චර සතුටක් වනාාධ කියර මේ ලංකාවල්ලගත් එක මේ ඉතාලි ජාතිකයකි න්න මැරිනෝ සනුතෝ කියලා. මැරිනෝ සනුතෝකයෙන්. මේ මැරණෝ සනුත කියන ඉතාලි ජාතිකයා ලියනෝව තමන්ගේ දිනසටහන් පොතේ මේ රජ්ජුරුවන්ට දැන්ුවට පස්සේ ලංකාව හොයාගත්ත ලංකාවට ගියා ලංකාවත් එක්ක වෙළන් සබඳතා ඇතිකරගත්ත කියලා මේ පනිවිඩිය දැන්ුවට පස්සෙපුතේ සතියක නිවාඩු කාලයක් ප්‍රකාශයට පත්කරනවා මොනව කරන්නද. විනෝධය සමයක් විදිහට තට මිනිස්සුමේ ලංකාව අල්ලගත්යක ප්‍රතුගීශීන් පෘතුගාල ජාතිකයන් සතියක්පුරාවට සමරනවා ඉතන්නක ලංකාවේගොල්ලට කොච්චරදුරට වැැදගත්තෙන් ඇද්ද කියෙ ලනේ ලංකාවේගොලන්ට කොච්චර වටිනෝද ගෙන සතියපුර මෙවාදාන්න තර ඔන්න ඔය පසුබිමයටතමයි පෘතුගීසිීන් ලංකා වෙල්ල බට තේරය අල්ලගන්න හරි ප්‍රතුගීසින් ලංකාව පාලනය කරමින් ඉන්න අතරතුර තමයිකුත අපේ කතුරය වෙච්ේ එෙමනත්තන් අපේ මූලික මේ පාඩ මෙ මූලික ඇවෙච්ච ලන්දේසින් ලංකාවටෙන් හ ඔල්න්නොය පසුවිවත් එක්ක බලන්න අපි රන්දේසිය කොහොමද ලංකාවට ආවේ කියන එක ටිකටි ස්තහට කතා කරගෙනය. ලන්දේසිීන් ආසිාවට පැමිණීමට හේතු දැ ම ස්සලවට පැහැදිලි කරා පුතුගීසින් ආසයාවට එන්න මලපාප් හේතු මොනවාද කියලා. ඒවගේම ලන්දේසිීන්ටත් ආසියාවට ින්න බලපාපු හේතු කීපයක් තියෙනවා බලන පලවෙෙන. ස්පානනයේ රජ වූ දෙවන පිළිප හට රාජ්‍ය උරුමය අනුව පෘතුගාලය හිමවීමසාමග ලන්දේශීන්ද ලිස්බන් වරායට පැමිණීම තහනම් කිරීම. පළවෙනි කරන දන්න එකක් මේ නැවත මතක් කරන්නේ මොකක්ද ස්පානයේ රජජුනුවවෙච්ච දෙවන පිළිබ. හරිත් එයාට රාජ්‍ය උරුමය හම් වෙනවා. මේ රජවෙච්ච ගම ස්පානය රජවෙච්චගමන් එයායට රාජුරමයන ප්‍රතුගාලය බලය හම්බේෙන ප්‍රතුගාලය රජන විදිර ක්‍රියා කරන්න ත්තයා තොට එයා එදායිදම් ස්පානය සහ ප්‍රතුගාලය අතර මේ ලන්දේසිී ඕලන්දය අතර තිබිච් ගැටුම් නිසා ලන්දේසින්න එක තරහයි. තට ලන්දේසිීන්ට කියනවා පැත්ත පලාත එන්න පා ලිස්බන් වරය පැත්ත පලාත එන්න ප ලස්බන් කෙල කියන්නන ප්‍රතුගාලය අගනුවරතක කොට ප්‍ර ගලයගනුවර වරය තමයි ලස්බන් වරය ලිස්බන් වරායිට කියෙන පැත් පලාතකර එන්න එපා අ තමක්ද ලන්දේශීන්ට වෙළදාම සඳහවශ්‍ය කුළුබඩු ඇතුළු වෙළසත ්‍රක්ව්‍ය ලබා ගැනීමට මගක් නොවූ හෙයින් ඒවා නිෂ්පාධනය කරන ආසියාවට පැමිණීමට සිදුවීම. දැම් මේකුල්ලු ප්‍රධාන වශයෙන්ම ලන්දේසියන්ගේ ආදයම් මාර්ගනේ මොකක්ද කුළුදු කුළු බඩු ඇතුළු වෙළඳ රග්‍ය විකිනීම යුරෝපෙට විකිනීම තකොට මේ කොල්ලු යුරෝපෙට ගිලියන්න යුරෝප පුරා මේ වෙළඳ බණ්ඩ ඇරගෙන යන්න බාන්ඩ ලබාගත්ත සෙන්ට එක වුණේ මධ්‍යස්ථන වනේ ඩිස්බන් වරාය දැන්ඟතකොට දෙවන පිළිප තහනම් කරපුහම වැත්ත වලාතෙන් එපා කියලා. ලන්දේශීන් අසරණ වනා පුළුන්දු සහ කුළුබඩු ඇතුළු ද්‍රෞ්්‍ය කොහෙන්ද ලබා ගන්න කිය තුකොට ඒගොලට මෙෙන විකල්පයක් නෑ. ඒගොලන්ට තියන එකම විකල්පෙ තමයි ඒවා උපදින හොට එනකද ආසියාවට එන්න සිදුවීම. එද පන් අනු පහේදී නැව්මාර්ග කිහිපයක් හෙළි කරගෙන ලන්දේසි නාසියාවට පැමිණේ ට එක්දා සස්්‍යය අනු පහ වෙන කොට කර කරන්නේඒගොල්ලෝ නැව් මාර්ග ටිකක් හොයාගෙන ඒකට ැන් පෘතුගීසින් පෘගීසින් දිකි දිකට හංගඩවා යන්න දෙනෑ වෙන හොර කට්ටලින් දාල යනවා ලන්දේසිකාවත් නැවකට නගගන්න නෑ ලන්දේසි ජාතියෙක්වත් අඩුගන ේෑවිච මුස්සෙක්වත් දුරිං ඥාතිවෙන එකෙනෙක්වත් පෘතුගීසි නැවකට නඟ ගන්නන්නේ නෑ ැන සියාවටන මාර්ගවාගනි කිය හැබයි ලන්දේසින් ඉතා උප්‍රමශීලීව හොරෙෙන් ඔගට ච්චුතේ තියෙනවා ලන්දේසින් ඉතා උපක්්‍රමශිලීවෝ හොරෙන් පෘතුගීසි නැවවල්ට මේ නැගල යන. ි බිලි බෝයිල හෙම නැව්ල වැඩකරනෙ කැබින්පුූ එක වැඩරන පොඩි පොඩිෝ එක කොල්ලෝ හලු ජාතිකයෝ ඒගොල්ලන්ට අල්ලස් දීර පොහමරි මේගොල ඔයාගන්න ආසියාවටන මාර්ගය. හොයාගෙන ඒගොල එක්දස් පන්ස අනලූ පහේදී ආසියාවටන. එක්දා සයිසිය දෙකවර්ශයේදී ලන්දේසි වෙලන් සමාගම් කිහිපයක් එකතු වී පෙරදිග ඕොලන්ද වෙලන් සමාගම හෙවත් වෝOC සමාගම පිහිතුවයි. තකොට ලන්දේසි වෙලන් සමාගම් එකතු වෙලාමු කර කරන්න එදදා සයිසිය දෙකේද ඒගොඩ බලවා පෘතුගීසියෙන් එක තියෙන තරගේ. එට පස්ස ස්පාන ජාතිකයන් එක තියන තරන්ගේ ්‍රංශ ජාතිකයන්න්නක් තියන තරගේ මේ තරංග යන්න එක ඒගොලන්ට තනිතනිව වෙළඳ කණ්ඩායම් විදිහට ආසිාව ඇතුළ වෙනදාම් කරන්න අමාරු. ඒවගේම ඒගොල්ලන්ට යම්කි ඔතුරට එක බලයක් අවශ්‍යයි හමුදා ශක්තියක් අවශ්‍යයිහ තමන්ගේ නැව් ආරක්ෂා කරගන්න තමන් වෙලදාම් කරන බලකොටු ආරක්ෂා කරගන්න. එක නිසා මේගුල්ල උත්සාහ කරනවා සමාගම පිහිටගන්න ඒ පිටෝ ගත්ත සමාගම අපි කියෙන වෝOC සමාගම කෙ එක තමයි බ්‍රන්් නේම් බ්‍රේන්ඩ් අයි කරන්න එක. එකගුලන්ගේ ලෝග එකත් වෝOC ගුලවා දැකල් ඇති ලන්දේසිීන්ගේ සම්බන්ධ ඕනෑම පල්ලිය පල්ලියකට දේවස්ථානයකට බලකොටුවකට එගුලන්ගේ ගොහනිර්මාණ තියෙන ඕනෑම නිවසකට. ෝහලකටේ වගේ ඕනම තැනකට ගහම්ම වෝසි කියන ලාංචනය ඒ වගේ ගුල්ල පිගම් බඩුවල පවා හරි අපි පාඩ මිස්සරට කරගෙන යද්දී ඒ බලමු්චුපතය තිෙනසතමයි එතකොටේ පිගම් බා්ඩුවල පවාපු ගුල්ලගේ මනව ගහල තින ොද වියෝසිී කියන ලාංචනය ගහල තියෙන තවට මේ වියෝසි සමාගම පිහිටවන්නේ එක්දා සයිසිය දෙකේදීරිතොඩ මේ වෝසි සමාගම ඕලන්ද රජරුවන්ගේ රාජකීය බලපත්‍රයක් හම්බේෙනොම මේ ලාජකය බලපත්‍රය හරහා රජ්ජුරෝ කරන්නේ මේකට අනුමැතිය ලබා දෙනවා නයිතික බලයක් ලබා දෙනවා රජ්ජුරුවෝ වෙනුවෙන් ආසිාවේ වෙළදාම් කිරීමට රි ඒ වගේම මේකෙන් රජුරුවෝ එකඟ තාවේකට පත්වෙන අප ගැනවේ එම්මයූ එක අස්සං කරන්නන්නේ අවබෝත්තා ගිවිසුමක් තොට මේ අවබෝත්තා ගිවිසුම හරහා රජ්ජුරුව විසින් ආසිාවට එන වෙලද නැව්වලට නාවික නැව්වලට නාවික නාවිකයන්ට ඒ යුද්ධ නැවකාහර ආරක්ෂාව ලබා දෙන්න. ඒගොල්ලෝ යටත් කරගන්න ප්‍රදේශවලට හමුදාවන් යොදවන්න තරජ්ජර එකතාවේ පළ කරන.ඒ අනුව වෝසි සමාගමට පැවරෙන වගකීම් කීපයක් එගුලට පැවරෙන බලතල කීපයක් අපිට අඳරගන්න පුළුවන් පුතා එක ආසියාවේ වෙළදාාම් කරන්න එගොලන්ට පුළුව ගද පලවෙනික ආසියාවේ වෙළදාම් කිරීම. දෙක ප්‍රදේශ යටත් කිරීමටඒගොලන්ට අවශ්‍ය ප්‍රදේශ ඒ වත්්‍ය අවශ්‍යමනං. ප්‍රදශවලින් විශාල වශයෙන් අපිට එගුලට ආදායමක් කියනමන ගන්නේ ප්‍රදේශ යටත් කර ගන්න තේගුලට හැකියාව ලැබෙන ප්‍රදේශ යටත් කරගන්න හැකියාව ලැබෙන ඉළඟට බලකොට ඉති කිරීමට යටත් කර ගත්ත ප්‍රදේශවල ආරක්ෂාව තර කරන්න එගොලන්ට මොනව ලබෙනවද බලකොට ඉදි කරන්නා හැකියාව ලැබෙන. එළඟට ආණ්ඩුකාරවරුන් පත් කරන්න ඒ යටත්කර ගත්ත ප්‍රදේශවල බලකොට ඉදි කරලා ආණ්ඩුකාරවරුන් කරන්න ආණඩුකාරවරයෙක් පත් කරන්න ආණ්ඩු කාරවරුන් පවත්වාගෙන යන්නේ ගලන්ට හැකියාව ලැබෙනවා යටත් කරගත් ප්‍රදේශල පාලනය වෝසි සමාගමයට බලය පැවතුනය ප්‍රදේශපාලනය කරන්න කැවති තීරණයක් ගන්න වෝසි සමාගමට බලයේතයෙන අප ිස්සරහට කතා කරමු කොහොද වෝසි සමාගමයකතා පරිපාල ස්තරයන් බෙදර ගිය කියන එක පිළිබඳව හරි එක්දා සයිසිය දෙකෙන් පසු වෝOC සමාගම මූල්ල මේ වශෙන් ශක්තිමක් වූ බැවන්. ප්‍රබල නැව් කණ්ඩායම කාසියාවට එවීමට ඔුන්ට හැකියාව ලැබණ. තවට එදදා සයිසිය දෙකින් පස්ේ වෝසි සමාග මරත් මංකිවන එක සමාගමක් නොුවේ සමාගම කීපයක් එකතු කරල හදාගත භහුජාතික සමාගම ත මේ බහුජාතික සමාගමට ලැිච්ච, විශාල ආදායම නිසා පුරුදු කුළුබඩු හරා ලැබච්ච, විශාල ආදාහෙම නිසා මේගොල්ලන්ට හැකියාවක් ලැබෙනවා නැව් කණ්ඩායම්. විශාල නැව්. නැවකපුතා වර්ග කීප ඇත්තින එක සමහර නැවතින අපි බාන්්ඩ ප්‍රවාහණය සඳහා පාච්චි කන්න නැව. එට පස්සෙ පිරිස් ප්‍රවාණය සඳහා භාවිතා කරන්න නැව්. අනිපැත්තේ යුද නවකාවන් යුද නවකාවන් වෙනම කාලතුවක්කු හයි කරලා ටව නැවක අපපන්න පුළුවන් වෙන්න යකඩ පට්ටන්ග හල ඉතාම ක්තිමත්ව ගොන්න කලතින්න. එතකොට ඒවයි ගොඩක් කලා ඩායුත ගබඩා කරන්න ඒවගේ දේවල් වලට හැකියාව තියෙනදෙක්. ලදනවකාවලට ගොඩක් කලාවට එහම ආයුධ ශක්තිය හඩේ වෙළදනවකා ආක්ෂා කිරීම සඳහා ගොඩක්කලාට යුදනෝකාාවන් රජෝරණනිසින් ලබාදීලා තියෙන. වෝOCී සමාගම ජාවා දූපතයේ බෙතාාවිය හෙවත් බතා වේ තම මුලස්ථනය ගොඩ්නගා ගනි දැන් පෘතුගීසිීන් මන්ගේ වෙල බලය ගොට්නකාගෙන ආසියාගේ තමන්ගේ අගනුවර විදියට එහමනත තන්ගේ පාලන මධ්‍යස්ථානය විදිහයට ආසියාවේ නිර්මාණය කරගත්ත පුතා ගෝව අපි ගෝවා කියල කියැන ජීෝ ගෝවා දට ගෝවා තමයි එකගොලන්ගේ පාල මධ්‍යස්ථානය ආසියාවේ මේගොල්න්ගේ ආසියය පාලන මධ්‍යස්ථානයේ බෙතාවය ෙවත් බතාාවිය කැන ජාවාසුමත් වද උපත්වල පුතා කැන්නේ ඉන්දුනිසියන් ප්‍රදේශල බතාාව ෙවත් බෙතාවිය කෙන ස්ථාන මයි මේ ගොන්න මන ගොඩනගාගන්නද තමන්ගේ බලය ගොඩ්නගා ගන්න එ පැහැදිලි පුතාට කොහොමද ආසියාවට එන්නේ කියලා අපි අද කතා කරක චුත්තතාම් මතක් කර ගමු අදපි කතා කර ලංකාව යටත්රත් යටත් කරගන්න ම කණ්ඩායම් ආබපු හැටිර මංකවා ප්‍රධාන වශයෙන් රටකට පැමිණ ආකාර දෙකක් තියෙනව එකක් සංක්‍රමණ අනිත්්‍යක ආක්‍රමණ කියලා එතකොට මෙතන ද අපපි කතා කරන්නේ ආක්‍රමණ පිළිබඳව කිය මංවාට කිව්වා ඇතකට ක්‍රිස්තුවශ පහා හයසිීවසනකං ලංකාව පෙරදිග මුදුු සේතමාවතේ කේන් ්‍රස්ථානයක පිහිටා තිබීම දූපතක් විදිහට පිහිටා තිබීම රුන්දු කළුබඩු මුතු මැනිෙක් අලියතුන් වගේ වටිනා ග්‍රෞ්්‍ය තිබීමන් නිසා විදේශකයන්ගේ අවධානය හරාභ ජාතිකයන් රෝම ජාතිකයන්ගේ පර්සියාන ජාතිකයන්ගේ ්‍රීක ජාතිකයන්ගේ වධනය ලංකාටයොම වෙලා තියෙනවා නමුත් පිස්තෝවෂ හා හය සීවස් වෙනකම්ම දකුණු ඉන්දිය සහ උතුර ඉන්දී ආක්‍රමණකයන් තමයි ලංකා ආක්‍රමණය කරන්න කියන කතා කර ඉට පස්සේ අපි කතා කරා ඊට පසු කාලීනම නිදසදික රජධාන සමයන් වනකොට ජාවාසුමත්වා දූපත්වොල ඉඳල සන්ද්‍රමාණු කිය ආක්‍රමණිකය ලංකාව ආක්‍රමණය කල තියෙන කියලා ඉට පස්සේ ආබංකිව දාසවන් සීවස මුල්බාගේ වෙනකොට තමයි ලංකාවට යුරෝපීයේ ජාතිකයන්ගේ අවධාන ඉම්මෙන පටන්ගැන්න විශේෂෙන්ම අපිකිවවා යුරපය ල पධාන ුග තුළ අපි අන්ඳරගන්නවා කියලා වැඩවසම් යුග පුළුරුදය කාර්මික විප්ලවේතකොට වැඩවසම්यුගය බිධ වැටෙනව පුුරු යුද්ධය කළුමරණය වගේ ඇතිवेච්ච රෝග එ ඒ ප්‍රवेණ මේ ක්‍රමවේදය ප්‍රवेනි දසයන්ගේ ක්‍රම්වේදය ප්‍රवेණය ුල්තරගත්ත ක්‍රමවේද මද වැටලා මනිස්සු අලුද්දේවල් හයාගෙන නව ඒ අර පුළුදය නිර්මාණය වෙන ල්ලුද සමේදී විශාල වශයෙන් සෑන කාලයක් බහදේ රදවාගෙන තියාගන්න පුළුවන් මෝදය මූද තුළ ගමන් කරන්න පුළුවන් දිනගන්නක් ගමන් කරන්න පුළන් නැවුුණි මානේ වෙනවා ඒ වගේම අනුතිෙන් හ ගන්න දුර බණණය උතුරු තරු ආපකය මාලිම වගේ ව හරහා නාාවක ශේත්‍රයේ දියුණුුවෙනවා ඒ හරහා පෘතුගීසි ජාතිකයන් ස්පානී ජාතිකයන් නෝලන්ද ජාතිකයන් ආසියාවට දේශගවේශය සඳහා එන්න පටන්ගන්නවා ඇතකොට පෘතුගීසින් නාසයාවට එන්නේ අරමුුණු දෙක් මූලෙක් කරගෙන කළඹ පුතාටකි වුව එකක් තමයි ප්‍රස්තියානීන් හවාගෙන පැමිණීම නිත්තක කුළු බඩ ස්වාගෙන පැමිණීම මංකම එගොලගගේ විශ්වාසය තිබ ආසියාාවේ ප්‍රෂ්ට ජෝන් කියන දිරාජේ කැඇටතේ ක්‍රස්තියාන අධරජ්‍ය කඇත ශාල ක්‍රස්ටයාාන අධිරාජ්‍යයක් රාජ්‍යයක් තියනව කෙන ඒකහග තමයි මේගොල්ලු එන්න කියෙනලා අපිතා කර මෙහෙම අපපු කණ්ඩායම් වලින් කස්ටෝවස් වස්කෝද ගාම ඉන්දයාටපු පළවෙනි පෘතුගීසි ජාතිකය ට පස්සේ ඉ පපුතුගේීසිට පුුණුවන් වෙනවා ඉන්දයා වෙල්ල බට තීරේ බලයල්ල ගන්න ඊට පස්සේ ලංකාවට එන්නට පලවෙනි පෘතුගීෂ ජාතිකය අදස් පන්සේ පහ නො ඇම්බර දොලොස්සෙෙන්දයින ොරසෝ දල්මේද ලොරෙන්සෝ දල්මේ දැබල්ල වෙලදවට මුලින් අවසරගෙන පසුකාලීනව ටිකටික ලංකාව රජුත්තෙක් ඇතිිකර ගන්නා සම්බන්තාවේ මත ලංකාව වෙල්ල බඩ තීරේ අල්ලගන්නකි ලපි සාකච්ඡා කර. ඔය තොර්තන තියෙනටක ලියාගැන්ඩ ඕනෙද නෑ හැපු තමමටිුට්ක වට දයන. මමට නෝට් එක දෙන්න දෙ පාටමීල්ල දැන්ට පස්පේ පාඩමට වට නෝට්ක ඕන්නනෑ අපට කාලගත වෙන නිසා මේ ෂෝට් නෝට්ටක මේරිකය කරපුහම හරි හරමේද. එතකොට මේ අපි පටන්ගත්ත යටට පස ලන්දේසින් පිළිබඳව කතා කරන්න අපිකව ලන්දේසින් ආසියාවට පමිට් බලපාපු ප්‍රධාන හේතු දෙක එකක් තමයි ඒගොලන තෙක්කාලයක් පෘතුගාලයේ නිිස්බන් වරායට තමයි තමන්ග වෙරඳ කටේ සොඳහා ආේ නොමුත් ස්පාන්ය අලු ත්‍රජරෝ විධයට පත්වෙච්ච දෙවන පිලිප් ලද ජතිකගන්න එක තියෙන ගැටනුවක් නිසා පෘතුගාලය ලිස්බන් ුවරට එමනත්තා ලස්බන් මරායට පැමණීම අන්දේශයන්ට තහනම් කරනවා. එතකොට කුළුබඩු ආසියාාවපු යුරෝපය පුරා බෙදාහැරීම ආසියා වගේ ගුළුබඩු යරෝපය මිනිස්සුන්ට ලබාදීම ප්‍රධාන ආදාය මාර්ග කරගත්ත ලන්දේශේන්ද වෙන මගක් හයාගන්න වෙන හුළ බඩු ලබාගන්න තකොට ඒගලන්නති ිච ප්‍රාණනතම විසඳුම තමයි ආසියාවට ඇවිල්ලා. ඒ නි්පානය කරන ආසියාවෙන්ම තමන්ට අවශ්‍ය ා්ඩික ලබා ගැනීම ය අනුව එදස් පන්සිය අනු පහේදි ඒගොල්ලෝ පෘතුගීසිීන්ගේ ඔත්තු කරවන් යදාගෙන තමග ඔත්තුකරුවන් යොද පුතු ගීසින ඇව්ලට එද පන්සිය අනු පහ වෙනකොට අු වෙළඳ මාර්ග කීපයක් හොයාගෙන ආසියාවට එනවා කියෙන අපසාකච්ඡා කරා ඉට පසමං වාට කිව්වා එද පසය දෙක් වෙනකොට ඕලන්ද හෙමනත්තන් ලන්දේසි වෙළඳ සමාගම් රාශියක් එකතු වෙලා පොදු වෙළඳ සමාගම පිහිටෝ ගන්න අපඒ සමාගමට ගෙන වෝOC සමාගම කියලා. වියෝOC සමාගමට ඕන්ද රජුරුවන්ගේ වෙළඳ බලපත්‍රේ හම්බේෙන එක්දා සසිය බෙකේදී ඒ හමුුවීමත් එක්ක රජ්ජුරු ආසියාවේ මෙන්න මේ කාරයන් කරන්න එගුුණන්ට බනය ලබාධනවා කියලා අපි කතා කර ආසියාවේ වෙළදාම් කරන්න ආසියාවේ ප්‍රදේශයට රත් කරගන්න ආසියාවේ බලකොටු ඉදි කරන්න නවා අණ්ඩුකාරමරුන් පත් කරන්න මයි යටත් කරගත් ප්‍රදේශවන් පාලනය කරන්න ආසියාය ප්‍රදේශයටත් කරගන්න ආසයය බලකොටු විදි කරන්න එට පස්සේ ආණ්ඩුකාරවුණන් පත් කිරීමට ඉට පස මයි යටත් කරගත් ප්‍රදේශයන් පාලනය කිරීමට මේ මේගුලන් වියෝසි සමාගමට රජර විසි බය ලබාදුන්න කියනෙන අපි කතා කර අවසාන වශයෙන් අපි කතා කර එක්දා සයිසි දෙකින් පස්ස මේගුල්ලට ලබඩ කුරදු ලලාදා මහනා ැබෙන විශාල ආදායම නිසා මේ භෞජාතික සමාගමට වOC සමාගමට නැව කණඩායම් රශියක් මංග වනව් වර්ග කීපයක්ත්තිෙන කියලා යුද නැව් ප්‍රවාහණ නැවෙේ මගේ ප්‍රවාණ නවකා සහ බාණ්ඩ ප්‍රවාහන නෞකා මේ තුන් වර්ගයට මයත් නෞකා විශාල ප්‍රමාණයක් කාසියාවට වන්න ඒගොනට හැකාව ලැබෙනඒවගේ වෝOC සමාගම තමන්ගේ පාල මධ්‍යස්ථානයේ විදිහයට ෝරගන්නවා ජාවා දූපත්තය බෙතාාව හවත් බතාාවිය කියන ස්ථානය කියන බූලස්ානය හරි ඔන්න ටක තමයි පුතාද අපි කතා කරේ මං අද එතනිින් චුක්්ටක්වාට නවත්තන ොක දැන්කර අ උදත් සම්බන්ධ වන හම එයටත්නන් අවබෝධ කරගන්න අමාරු නිසා එතනින් අපි නවත්ත නවා ඊළඟ දවස අපි එතනිින් ඉස්සරහට කතා කරගෙනයන්. මේ ුක්්ට එක මන් දාලා තියන්න මේ ඔගලන්ට අපප්ලෝට කල තිතුට වට ඩනෝ් කර පින්ට උට්ට ගන්න පුළුව බල්ල තියාගන්න එතකොට දැන්ග සමහරලාවට මම ඕ අච්චුපතේ නැති සහරේල් ොගලැට කියල දෙෙන එකන දැඟ අපි ඉතිහාසය ක විශ්ෂයගෙන ගන්නකොට මේ අච්චුපතය තියනකම එහෙම පලෝ කරනට වඩා දැන් ඒක මෙහෙම දැන් අච්චුපතක් ඇතුළි පුතා සමහර දේවල් සේරමණි යන්න බෑණි එතකොට හමුණොත් එහෙම ඔගොලන්ට පොත් පහක් අය දෙන්න වෙනවා. හරි එතකොට අපි අපිට කිය ගුරුවරු දදි අපිේ ඔබලන්ද ගුරුවත් පොතක් වෙන දීලා ගුරුවන්ට තවත් පැහැදිිරන්න කරම දීලා තියෙනවනන්නේ නේද ඒක නිසා ඒ වගේ අර මේ ඔගුලන්ට මේ මේ ඇතුල පැහැදිලි විය යුතු හරි දැන් කරගෙනනකොට නැතන්ෙ අපිතුම එකතැන යන දුට ගමර රජුර ජල දයකල තවතනක තින වලගම් රජලා හිට කියලා එතකොට ලමයි ඉගෙන ගන්න දුට ගැමුණි වලගම්බයි ඒ මැද සම්බන්ධය දන්න. राजගේ පස් द हीी ගම්බර ජරන්ගේ දුටගමර ජරුවන්ගේ සම්බන්ධමකක්ද ඒක ළමයි දන්නන්නේනෑ ො ඒකඉගෙන ගන්න තු ස්රටවා කිය කියෙන ලමයි බගට ඉතිහාසකෙනගෙන යන්නන්නේ හම ප්‍රශ්තිය නදසාගේ එකටක් සම්බන්ධ වෙන තැම්වලද මංවාට දත්තනදයි පටමන්ද ලන්දේසි ඕනපුතේ ලංකාවට එනවා කියනෙහි පටන්ගත්මතක ට කලින්මක දුණේ අප්‍රම ලංකාවකයි කාලද පටන්ගත්ත කවරවාරය වවාගේ හුවෝත්හරි ව ඉතිහාසිෙන ගන්න කෙක් දේ සමල්ලට ගු තා කන්න හොටවාට එදනුව සම්ූර්ණ නැතිවෙන්න්න හුණු නිසා ඒනි සාම. තිස විතර කල්ලා ඊට පෙර පොහොද පසු කොහමද කියක පිළිබඳව යම් දැනුක් ඔෝගුණල් ලබාදන්නේ. යටකොඩ අච්චුපතති තින්ිකම මෙහම ෝටක් දිහට ඒටි දෙෙනවා අංගර අමතර කියලෙනවා ඕටක්කි දිහට ව ොගලන්ටර මතක තියාගන්න ලේසියට සහ මේටත් අතරතියන සම්බධ මකක්ද කියනෙක අවෝධ කරගන්න පුල්ලාමවිදේ මයි ඒක කියදිෙන මංගොඩක්ලාවට මේ කියනකට කතා පවා කියල දෙනවා ජනප්‍රවාද කතා ඉතිහාසසි තියෙන කතා ඒවත් කියල දෙවා ඒව කියන්න ඔගොලට මතකෙටයන්න මේ ඉතිහාස් විශේගෙන අසාවද. අනිතුෂයන්ව ගෙනවී ඉතිහාස විෂයට ආසාාවක් ැවැත්තන්න්න ඇතිවුණොත් එහෙේ සබ්ජෙට් කෙ පාාවෙනම්. ඒකනිසා ඒ සබ්ජෙට්කට ආදා ආසාක් කාදරයක් ඇතිවෙන්න මෙච්චර කාලයක් ඉතිහාසේ පොතක් පතක් කියවනත්තං දැන්නිකං ජරගෙන ස කීප එක මෙන්න මේ පොතේ තියෙනවා නේද කියලන්න එහෙම පොයල බල හෙම කරවාවන තම මං ගුඩුවරෙක් දියට සාර්ථක ලලාමන්ට එෙමැමැත්තා කාදරයක් ඇ වෙලා තියෙනවාන් තිය නිසා පිහෙම සරට කරගෙනයන් අර ඔවත් මේකටම සීමාවෙන් ඇතුව පොත්්පත් කියල තවත් හරුණු මේ ගැන හොයා ගන්න මේ සීමාවම ඉන්න එපා හරේ තොඩු විභාගට මම වාට හදල දෙන්න විාගට පරිමලකළු ගන්න පුළුවා දියට ඒගන්න මන් ඉතිහාසය ගැනේ දැන්ව සම්පූර්ණ කරගන්න මොකද වවාට දැන් ඔල වනකම මේ සිබස්සගේ ටික බ්‍රෙඩ්ී මයි සරට යන්න නිසා මේ අමත කරන්න යන්න එපා භාගෙන් ගර කල්ලා මෙතැලින් ෙවරයි භාගට ආන කියල ඇතිල නවත්තන්න එපා දිගට මේ කටන ශේර තියෙන කැමැත්ත සහ මේ විෂය කරුණු ඔනුවේ තියාගෙන යන්නරන පුදර් ප්‍රශ්මමුකුත් තියෙනු නවත්න්න කනි හරිඇතකොට මේආටමන ප්‍රශ්ය තිබත් දමට මේකට දා එල්ල මෙසකට දාන්න ගේ ගහන්නන්නේ එ වනත්තන්සගේ නම්බර කිලෙන කොල්ලඇර දෙන්න හරිඇතකට අපි ලබන සති සාමාන් ඉදිහයට පෑදික කරනවා අද මම මේ ඇත්තරම මේ මංකිවතාවල් ලමය කියන්න දිසයි ලමෙන පාඩුවෙන් නිසා මංස මේ තරිින්සත් එකක් කතාහළ මංකිවෝ මේ ම මුල්ටික රම්ැ කරගෙන වාට විතර කල්ලරන්න වැඩ පිළිෝල ඒටක කතා කරන්නයට පසලක් දවසනල සාමාන්යටට පෑය දෙක කරගෙනයන්න කිය හරි ඇතුර මන්ගත අපි ලබට සතිය කරන්න ගැටලුවක් වෙන් ැහැ එක ලොස්සෙදන්නේ අවුරදු නැහැන පටන්ගරන්නන්නේද හවරුදු හතන දාහතරේ එහනිසා ලබන ඉරිදා කරන්න පුළුවන් අපිට අප ඉදධන පුතා දාගෙන තියන්නේ දෙහතරනේදවස හකල ල හ . මේ මලන්න මං තවිසත එක කතාල වට තවට වෙලා ලබෙන සලස්සන්න හරි හරේ දෙෙන ගට ියට්ට පින්ටවට්ට කරන්තියගන්න ලළදවසේ අපි එක් කරම හරි හරිස හරිට හෙන සුබ දසක් වට බ හ